ස්වාමීන් වහන්ස මේ සබ්බාස සූත්‍රයේ විනෝදනා පහතබ්බායකේදී සම්මා වීමක් වෙන්නේ ආසව කය කිරීමක්. ඔය දැන් කාම විතක්ක විචාර පැවැත්වුවොත් ව්‍යාපාද විතක්ක විචාර පැවැත්වුවොත් විහිංසා විතක්ක විචාර පැවැත්වුවොත් කෙලවර වෙන්නේ අනුසේ ඉපදිලා. එහෙමයි. අර ආමිෂ සුවයක් ලැබලා අනුසේ උපදිනවා. එතකොට ඒක නවත්තන්න නම් මොකද කරන්න ඕන? නාදිවාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභාවං ගමේති. ඒක විනෝදනා පහතබ්බා හැටියට තමයි විග්‍රහ කළේ. එතකොට ඔය ඒක මේ අර දීගංවා තමන්ගේ ඇතුලෙන් ආපු එක. තමන් අතීතේ පුරුදු තමන් අත්විඳගත්ත සුවයක් සතුටක් සහනයක් තියෙනවා. ඇහැගණනාසය දිවගයමන පිනමලා ඒක දැන් නැවත පිනව පිනව ආස්වාදනය කිරීම තමයි කාම විතක්ක විචාර. ඒ වගේම තමන්ට තරහකාරයෙක් වෛරකාරයෙක් දුකක් තියෙනවා ඒක හාර හාර අවුස්ස අවුස්ස කටයුතු කිරීම තමයි ව්‍යාපාද විතක්ක විචාර. ඒ වගේම තමන් තමන්ගේත් අනුන්ගේත් නිවනට බාධා වන පදුට්ටමන සංකප්ප සංකප්ප විහෙසා සංකල්පනා තමයි අර විහෙසා විතක්ක විචාර. ඒ තුනම නිසා අනුසය උපදිනවා. තුනම නිසා අර කාම විතක්ක විචාර නිසා තණ්හා අනුසය උපදිනවා. ව්‍යාපාද විතක්ක විචාර නිසා පටිඝා අනුසය උපදිනවා. විහිංසා විතක්ක විචාර නිසා විද්‍යා අනුසය උපදිනවා. ඉපදුනොත් බැම්ම සකස් වෙනවා, තර වෙනවා, පවතිනවා. මට ඊළඟ ප්‍රශ්නෙට මට සමාවෙන්න මර ඉදිරිපෙස දරුවෙක් අහපු ප්‍රශ්නයකට මම ඒක මම මට හිතුණු දේ මම මේ කියන්නේ දැන් අර එක්සිඩන්ට් එකක් වෙනකොට අපි චතුරාරක්කා පැත්තකට වෙලා වඩන්ඩ වඩා මට මතක් වුණා වහන්සේම දේශනා කළ අර සීල් සමාදන් වෙලා ගෙදර යනකොට වලක වැටිලා හිටිය මුවාගේ කතාව මට මතක් වුණා. ඔව් අපිට ඒ කරන්න යුතුකමක් අගීමක් තියෙනවා නම් කළ හැකි කළ යුතු දේ ඒ පුද්ගලයාසෙයි අර රියදුරා හෝ අර එක්සිඩන්ට් එකට පත් වූ කෙනා කරෙහි අපිට කරන්න යුතුකමක් වගේමක් තියෙනවා නම් කරන්න ඕනේ. පළමුව කරන්න ඕනේ. එතකොට ඒක තමයි ඔය එක් කරන්න ඕනේ. එහෙම එහෙම. අපි ආර්ය මාර්ගය යන නිසා මෙතන ඇක්සිඩන්ට් එකකට සහභාගී වෙන අය ආර්ය මාර්ගය යන අය නෙමෙයි. ධර්මයේ දන්නේ. ඔව්. අපිට ඊට වැඩි බලශක්තිය, චිත්ත ශක්තිය අපිට තියෙනවා. ඔව්. ඒ ශක්තියෙන් ශක්තියෙන් කරන්න පුළුවන් දේත් ආධ්‍යාත්මික වශයෙන් කරන්න පුළුවන් දේත් කරන්න ඕනේ. මොකද ඔතන වැලියත් වෙලා අර මිනිස්සු නවත්තන්න ගියොත් ඒකත් ගැටුමක්. කරන්න පුළුවන් දේ කරන්න ඕනේ. ඒකයි යුතුකමක් වගේ කීමක් කියන්නේ. හරි. යහපතක් සිතා සාන්තියක්.